ඔගොල්ලෝ සියලු දෙනාම ඉන්නේ මම කරපු කෝස් එකක් සම්බන්ධයෙන් මගේත් එක ගොඩාක් අවුල් වෙලා හිටියා. සමහර කට්ටිය මට පරිසර දිනේ පාව බැලුවා තිබ්බා. මම ඒක දාන ලොකු හේතුවක් තියෙනවා. සමහර කට්ටිය මුලින්ම කරනවා නම් ආතලට මොකද වේවත් දාලා තිබ්බා. තවත් කට්ටිය මට පක්ෂපාතව කතා කරලා තිබ්බා. මට මේ වෙන ප්‍රශ්න කෝස් එක ගොඩාක් කරනවා මගේ යාළුවන්ගෙන් පත්තර වලින් හැමතැනින්ම. ඔබලන්ට මේ කතාවේ ඇත්තම தත්ත්වය දැනගන්න තව විනාඩි 3ක් අරගෙන මෙන්න මේ වීඩියෝ එක මුලින්ම බලන්න. හේතුව මේකේ ප්‍රශ්නය ඇවිල්ලා මගේ මේ කතාවේ කතා නායිකාව හසිනිය අමේන්ද්‍ර කියලා ගැහන කෙනෙක් මෙයා ඇවිල්ලා අවුරුදු 30ක කෙනෙක් කංගල්ල ගාල්ලකත්තේ ඒගොල්ලන්ගේ දහුවෙගම් ඒගොල්ලෝ ඇවිල්ලා මේ ඇවිල්ලා මහජන බැංකුවේ කංගල්ල බ්‍රාන්ච් එකේ වැඩ කරන කාලේ හොරකමකට අවු වෙච්ච ගෑණිය මේ හොරකමින් මෙයාම උදව්වගෙන තියෙන්නේ මගේ තාත්තම තමයි මොකද ඒක මෙයා බැංක් එකේ වැඩ කරන කාලේදීම ඒ හොරකම වෙනම කතාවක් ඒක ගැන ඔයගොල්ලෝ පස්සේ විස්තර අරගෙන දැනගන්න මෙයා තාත්තගේ ඇසට්ස් ඔක්කොම දැකලා තාත්තට තියෙන ෆික්ස් ඩිපොසිට්ස් දැකලා මගේ තාත්තට අවදාහරි දවසක කට්ට ගන්නවා කියලා ළඟම වැඩ කරන යාළුවෝ දෙදෙනෙක්ට කියලා දෙනවා මේක මාස්ටර් ප්ලෑන් එකක් මල්ලේ නංගිලේ නන්දේ මාමේ අක්කේ අක්කේ අයියේ මේ ඕගොල්ලන්ගේ ඇටෙන්ෂන් එක ගන්න මම දාපු එකක් මොකද තාත්තා මට පළවෙනිද උදේ මටත් අයියටත් දෙන්නටම කෝල් කරලා නැදකන් ඉවරයි කියලා කියන ෆෝන් කෝල් එකට ලීඩ් වෙච්ච තැන් ටික මම දැන් ඕගොල්ලන්ට කියන්නම් පොඩි කාලේ ඉඳලා ඔය තාත්තත් එක්ක ජීවත් වෙලා තින්නේ අපි ගොඩාක් දේවල් ජාන්තයි නේ මම සැක්‍රිෆයිස් කරලා දිනවා තාත්තගේ ශ්‍රේණිය රැකගන්න අපි අනිත් කොල්ලෝ වගේ මැරයිටි වැඩ කරේ නැහැ අපි ඒ දේවල් කරේ නැහැ මම කොණ්ඩේ වාගෙන අරන්දු දාගෙන ඉන්නකොට මිනිස්සු කිව්වා ලෙලුම්ගේ මේ පිටකේ දඩබ්බර පුතා ලෙලුම් කියලා. හැබැයි ඊට පස්සේ මිනිස්සු යම් අවස්ථාවකදී දැනගත්ත නෑ ලෙලුම්ගේ විනාශිතාව විතරයි එහෙම දෙන්නේ. ලෙලුම් එහෙම නෑ ලෙලුමුත් තාත්තගේ මොනද ගෙනියන්න පුළුවන් පුතෙක් කියලා. මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලා හිටින්නේ ඒක දෙයයි. දැනට අවුරුදු 3කට විතර ඉස්සෙල්ලා මේ ප්ලෑන් එකේ පළවෙනි ගේම තමයි තාත්තව යකරෙහි නම්ම ගන්න එක. සහ දරුවංග තාත්තගෙන් අයින් කරන එක. අද වෙනකොටත් එයාගේ පරම පරමාර්ථය දරුව තාත්තට සලකන්නේ නැති හින්දා තමයි යා තාත්තව ආදරෙන් බලාගන්නේ කියලා. තාත්තා හැමතැනදීම කියන්නේ මේ ඇවිල්ලා තාත්තගේ අයියා විදුවේ කියලා. තාත්තගේ අයියා නැති වෙලා ගොඩක් කල් තාත්තගේ අයියට ළමයි නැහැ. තාත්තගේ අයියත් නැහැ. ඒක වයිෆුත් නැහැ. තාත්තලා අයියට ළමයි නැහැ. ඒකින්ද එහෙම නැහැ. නමුත් මේ දෙන්න අයියා විදුවේ කියලා තන්තන් වල ගිහිල්ලා හැසිරෙන විදිය දැක්කාම ඔය වික්ටරත්නායකට ඕගොල්ලෝ වගේම සියලු දෙනා ගරු කරන හින්දා තමයි වික්ටරත්නායකගෙන් මූණට කිසි දෙයක් කවුරුත් අහන්නේ නැත්තේ. නමුත් මල්ලී රංගියේ අපෙන් අහනවා තාත්තත් එක්ක අර හිමේ යන ගෑන ළමයා කවුද කියලා. අපි තමයි එයාගෙන මේ උත්තර දෙන්න තියෙන්නේ. ඒකෝට අපිටත් මේකේ සීමාවක් තියෙනවා. ඒ අතරදී තාත්තව අපෙන් බිඳවන්න මේ ගෑණි වැඩ කරද්දී තාත්තා දැන් ට්‍රාන්ස්ෆර් එකේ ඉන්නේ. ඇත්තටම ඕගොල්ලන්ට කියන්න මේ ගෑණි වශයෙන් කවල තාත්තගේ සියලු වස්තුව ගන්න තමයි අවිල්ල තියෙන්නේ. මේ වස්තුව සම්බන්ධයෙන් අපිට තණ්හාවක් නැහැ. තාත්තා අදටත් අපිට ඉල්ලන දේ දෙනවා. තාත්තගෙන් එහෙම අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් මේ පළවෙනි දැන් වෙනකන් මෙච්ච සිද්ධි ටික මම ඕගොල්ලන්ට කියන්නම්. මල්ලියේ මගේ තාත්තා දෙපයින් හිටගන්නකම් අපි හතර දිනක්ව බලාගෙන අක්කල දෙන්නා මමයි අයියාවයි බලාගෙන අම්මා හිටියා. ඒ අම්මා නැති වෙලා දැන් අවුරුදු 13ක්. අම්මගේ 13 වෙනි අවුරුද්දේ මතක බණට තාත්තා ආවේ නැහැ. තාත්තා එන්නේ නැති වෙන හේතුව ඒ මතක බණ තිබ්බේ අයියාගේ හිදර. අයියා මේ ප්‍රශ්න ටික දන්න හින්දා අයියාත් මමත් අපි තාත්තගෙන් ඉල්ලීමක් කරා තාත්තේ මේ ගෑනු කෙනාව ගේන්න එපා මේ තාත්තා එන්න බලට කියලා. මේ ගෑනු කෙනා තාත්තාව බලට එව්වෙත් නැහැ. තාත්තා අතිශය කම්පණයට පත් වෙලා එදාරා බොන්න පටන් ගත්තා. පහුවෙන්ද තාත්තා කෝට්ටේ මෝටර් සයිකල් එක හරි වාහනේ පොඩ්ඩක් වද්දගෙන කබ් එක වගේ මේ ගෑණිගේ කපටිකමට මේ ගෑණි එතනදි අපිට කතා කරේ නැහැ. අපිට ඉන්න හිටවත් මාමා කෙනෙක් ඉන්නවා. ඒ මාමට තමයි කතා කරේ. නමුත් මේ මාමා මේ ප්‍රශ්න සියල්ල දන්නවා. එයා කතා කරලා මටයි අයියටයි දෙන්නටම ගෝ පුතේ තාත්තා මෙහෙම බීලා මෙහෙම වැඩි වෙලා මෙහෙම පාරයිනේ වාහනේ නවත්තගෙන ඉන්නවා කියලා මමයි අයියයි සීරු දෙනා ගියා. පොඩියක්වත් ගියා. මම කිව්වා අයියේ මං අද ඔය ගෑණිට උගන්වනවා ලස්සනට කියලා. මොකද හේතුව එයාට අපි කියලා තිබ්බේ නැහැ. ඔයා තාත්තට මෙහෙම දෙයක් කරලා තියෙන වගේ අපි දන්නවා කියලා. නමුත් ඒක මම අවස්ථාවක් කරගත්තා. මම ගෑ ගන්නකොට මගේ වයිෆ් මාත් එක්ක වාහනේ නැගලා මේ වාගීද එක එක්කනට ගාන්න යන්න එපා. එන්න මම එනවා අත් එක්ක කියලා ආවා. ඇවිල්ලා වෙලා අපි එතනදි ජාන්තයි මම පළවෙනි වතාවට කුමාරපෙන් කාට හරි බයිනවා දැක්කේ දා. ඔයගොල්ලන්ට අත්තම කියන්න. මමත් හොඳටම මේ ගෑනට ගන්නවා. මම කිව්වා ඔයා අනුන්ට කරන හැමදේම ඔයාටත් කවදා හරි එන්න පුළුවන් බව මතක තියාගෙන ඔය දේවල් කරන්න. මෙහෙමයි කියනකොට යම් යම් කාරණා ටිකක් ඒ වෙද්දි කතා වෙලා තිබ්බා. ඒ ගෑණි සම්බන්ධයෙන් ඒ ගෑණි කියපු කතා වලට පරස්පර දේවල් එක එක්කෙනාට කියලා තිබ්බේවා. ඒ ඔක්කොම අපි කිව්වා ඔයා මේක ගැන මෙයාට මෙහෙම කියන්නේ මෙයාට මෙහෙම කියන්නේ ඔයා හොර ගේමක් මෙතන ගෙනියනවා කියලා අපි දන්නවා මේකයි කියලා ඔක්කොම කියලා. කියනකොට මගේ වයිෆ් උත් යමක් කිව්වා. මගේ වයිෆ් යමක් කියපු වෙලාවේ තමුස කවුද මට කියන්නේ කියලා අහපු ගමන් මගේ වයිෆ් කියපු හොඳ කණේ ෂොට් එකක් ආවා. කාලවලකම මම ලේරියකෝ එනින්ද තමයි මමත් කියන්නේ කියලා. දැන් ඒකේ පල්ලිය තමයි මල්ලියේ නංගියේ අම්මි තාත්තේ අයියාගේ මේ ගන්නෙ. හරි මොකද එයාට
දැන් තාත්තා මෙයා බ්ලයින්ඩ් ෆෝල් කරන් ඉවරයි තාත්තා දැන් හිතන්නේ අපි අරද කියලා තාත්තා වෙරි වෙලා ඉන්න වෙලාවක තමයි මේ ඉන්සිඩන්ට් එක උනේ කොහොම හරි තාත්තාව අපි මේවා කරගෙන අයියා ඒ දනුව මෙයාට දුන්නා අයියා ඒ දනුව මෙයාට දුන්නේ තාත්තාගේ 75 වෙනි උපන්දිනේදී තිබ්බ වජ්‍ර ප්‍රභාවයට මේ ගෑණිව ගේන්න බෑ කියලා තමයි අයියා ඒ දනුව මෙයාට දුන්නේ පස්සේ යාළුවෝ කිව්වා කොල්ල දෙන්න මේ වෙලාවෙ ඉන්නවා ප්‍රෙසිඩන්ට් කතා කරලා තියෙන්නේ ඉන්න මේ ෂෝ එක මේ විදිහට කරගන්න ඕගොල්ලෝ මචං කොල්ල දෙන්න කියන දේ කොල්ල දෙන්නගේ ඉල්ලීම මේව කරලා කරන්න කියලා. ඉතින් තාත්තා එතනත් කරා. නමුත් අර ගෑණිට දැන් අපිට තියෙනවා අපිත් එක්ක ලොකු මේ ඇරියස් එකක්. ඒ ඇරියස් එක තමයි මේ ගන්නේ. මේ තාත්තාව ප්‍රෙෂර් කරනවා යා මේ මේව කරන්න අපි අපෙන් ඇඩ් කරන්න. ඒකින්ද බැංකු හොරකමකට අහුවෙච්ච ඕගොල්ලන්ගේ කවුරු හරි මහජන බැංකුවේ වැඩ කරනවා නම් තංගල්ල බ්‍රාන්ච් එකේ වෙච්ච බැංකු හොරකමක් ඒ බැංකු හොරකමෙන් මෙයාව ඒ ෆෝජ් කරපු කවුන්සල ඒ අයිතිකාරයන්ව කතා කරන තාත්තා තමයි තාත්තා සල්ලි දීලා මේ ගෑණිව බේරගත්තේ මේ වෙනකොට මල්ලි මම දන්නා තරමින් කෝටියක් විතර සල්ලි මේ ගෑණි වෙනුවෙන් තාත්තා ගෙදර කරලා තිනවා මේ ලක්ෂ 80ක විතර ගියා එයාගේ අම්මටයි තාත්තටයි අතුරු කිරි අරන් දීලා තිනවා මේ සියලු දේවල් අවුලක් නැහැ අපිට කිසිම අවුලක් නැහැ තාත්තා ගෑණි එක්ක හිටියා කියන ප්‍රශ්නේ නෙමෙයි මේ තියෙන්නේ නමුත් තාත්තට වශයක් කවලා තාත්තගෙන් අපිව ඈඩ් කරන්න මේ ගෑණි ඇවිල්ලා මේ ගෑණි කවදා හරි දවසක තාත්තගේ සියලු දේවල් අරන් යන්න ඇවිල්ලා තිනවා මිස මේ ආදරයට නෙමෙයි ඇවිල්ලා තින්නේ මල්ලිය නංගිය ඔයගොල්ලන්ට මේ ඇත්ත කියන්නේ ඔයගොල්ලෝ ඊයේ මට පරුෂ වචනෙන් බැනවැදිච්ච කට්ටිය විශේෂයෙන් මම ඉල්ලන ඔයගොල්ලෝ වික්‍රත්නායකට ඉතාම ආදරෙන් ගනි ඔයගොල්ලෝ වික්‍රත්නායකට යම් තරමක් ආදරෙලි ඒ තරම්ම මමත් ආදරෙයි වික්‍රත්නායකට මම ඒකයි මගේ තාත්තා මරණ කියලා දැන්නේ මම වික්‍රත්නායක මරණ කියලා දැම්මේ නැහැ කොතුන් දියත් හරි වික්‍රත්නායක මරණට මම ආසත් නැහැ මමත් ඔයගොල්ලෝ වගේ වික්‍රත්නායකට ආදරෙයි වික්‍රත්නායකට ඔයගොල්ලෝ ආදරේ නම් මම තව ටික වෙලාවකින් මේ පෝස්ට් එකෙන් පස්සේ ඔයගොල්ලන්ට මගේ තාත්තගේ දේපල ගන්නවු නෝන කියලා මම ඕගොල්ලන්ට ෆොටෝ එකකුත් එක්ක මම එවන්නම් මම පෝස්ට් කරන්නම් ඕගොල්ලෝ මට මේ වෙලාවේ උදව් කරන්න මට ජාන්ත අයියටත් මගේ අක්කා පොඩි අක්කා මංජුලාටත් මේ වෙලාවේ උදව් කරන්න ඕගොල්ලෝ ආදරේ නම් ඕගොල්ලෝ අදාන ආගමත් එක්ක මේ හසිනි අමේන්ද්‍ර කියන ගෑණිව තාත්තගෙන් අයින් කරලා දෙන්න ඕගොල්ලෝ ප්‍රේ කරන්න බෝධි පූජාවල් තියන්න ඒ උදව් මම ඕගොල්ලන්ගෙන් ඉල්ලනවා මොකද මේක පෞද්ගලිකව අපිට කරගන්න බැරි තැනකට ආවා මොකද අපේ තාත්තගේ යාළුවන්ගෙන් මම දන්නා තරමින් ඕගලන්ට නමින් ඇත්තරම කියනවා ෆාස්ටර්ස් ප්‍රේම් දිසානායක අංකල් විතරයි තාත්තට මේකට ඇඩ්වයිස් කරලා තියෙන්නේ මම දැනුවත්ව තව එක්කෙනෙක් දෙන්නෙක් ඇති නමුත් ප්‍රේම් අංකල් තාත්තට මේක ගැන ඇඩ්වයිස් කරා කියලා මම දන්නවා සහ මගේ තාත්තගේ ළඟින් ඉන්න මිත්‍රයෝ ගොඩක් ඉන්නේ තාත්තට හෙයිය වෙලා කඩා වඩා ගන්න තාත්තගෙන් ඒගොල්ලොත් ඒකින්ද මුකුත්ම කියන්නේ නැහැ මල්ලි නංගි අයියේ අක්කේ නන්දේ මාමේ මට මේ වෙලාවේ උදව් කරන්න මම අයියයි මමයි පොඩි අක්කයි වෙනුවෙන් ඕගොල්ලෝ සියලු දෙනාගෙන් ඉල්ලනවා මේක ගැන ඔයගොල්ලන්ට පුළුවන් යම් දෙයක් කරන්න. මේ වීඩියෝ එක ෂෙයා කරන්න ඔයගොල්ලන්ට ගොසිප් ලංකා යන්න ඕනේ නැහැ. වෙන කිසිම තැනකින් එන කිසිම දෙයක් බලන්න ඕනේ නැහැ. මේ මම කියන දේ මේක බය නැතුව ෂෙයා කරන්න මේක තමයි සත්‍යම කතාව. තාත්තව වශයක් දීලා මේවා කරන් ඉන්නේ. ප්ලීස් මට උදව් කරන්න වික්‍රත්නායකව බේරගන්න.